මේ තීරණය හදිසියෙම මං ගත්ත දෙයක් නෙමෙයි. අපේ සෞභාග්‍ය දැක්ම 69 ලක්ෂයක් ඡන්දේ දීපු ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ රසායනික පෝර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වීම අපි සම්පූර්ණයෙන් තහනම් කරනවා කියන කාරණය අපි ජනතාව වෙතට ඉදිරිපත් කළා උන්ගේ අනුමැතිය අරගෙන තිබෙනවා. දැන් අපි දන්නවා අද ඔය කාබනික පෝරවල ගෙන්වීමට විරුද්ධව කතා කරන අය කන්නේ කාබනික පෝර වලින් හදපු ආහාර. ඒව කාලා අනිත් අයට කවන්න හදනවා වස විස දාලා හදපු කෑම. මේකෙන් දුක් විඳින්නේ කවුද? ගොවියා. ගොවි මහත්තුණු දන්නවා පසුගිය අවුරුදු පහ තුල වගා කරන ප්‍රමාණයත් අඩු කරන්න කියලා කිව්ව බව තමුන්නාන්සලා දන්න. අපි කෘෂිකර්මාන්තයට විශාල ප්‍රමුඛත්වයක් දුන්නා අපේ ප්‍රතිපත්තිය තුල. අපි පොරොන්දු වුණා පොහොර නොමිලේ ලබා දෙන්න. ඒත් අපි ඒක ක්‍රියාත්මක කරා. ඒ වගේම අපි කිව්වා එදා රුපියල් 30ක්ව තිබුණු මිල අපි රුපියල් 50 දක්වා වැඩි සහතික මිලක් දෙනවා කියලා. ඒකත් අපි දුන්නා. 55ට 58ට 60ට 65ට 70ට වී විකුණා. මේ වගේ විශාල ආදායමක් ලැබෙන විදියට අපේ ප්‍රතිපත්ති අපි සකස් කරා. ඇත්තටම මේවා දිහා බලනකොට අද කිසිම ගොවි මහතෙකුට මට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්න සාධාරණ අයිතියක් නැහැ. තමුන්නාන්සලා දන්නේ නැතුව ඇති බිලියන 80ක් මිලියන 80000 අපි මේ පෝර ගෙන්නන්න පමණක් මේ රට වියදම් කරනවා. මේ සල්ලි යන්නේ පිට රට ඉන්න සමාගම් වලට. මේ රටේ කවුද සමාගම් 4-5ක් තමයි මේකෙන් සල්ලි හම්බ කරන්නේ. නමුත් මේ අපි ගත්ත තීරණේ නිසා බිලියන ගානක මුදල අපි ගොවි මහත්මයාට දෙනවා. ඒ පෝර සමාගම් හා සම්බන්ධ ඒ සියලු දෙනාම ගොවි මහතාව මුලා කරනවා. ඔය උද්ඝෝෂණ පෙන්නන ඒ සමහර මාධ්‍ය සමාගම් පෝර ගෙන්නන්නේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ උද්ඝෝෂණ කරනවා. අදාතිකරු ජනාධිපතිතුමනි කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා මේ පළවෙනි දා ඉඳලා මේ ගොවින්ට නැවත රක්ෂණය ඔබතුමා සෞභාග්‍ය දැක්මේ ලබා දුන්න ගොවි රක්ෂණය අද සිට නැවත ක්‍රියාත්මක කරන බව සතුටින් අපේ ගොවි සංවිධානවලට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඒක ආරම්භ කරන බව සඳහන් කරන්න ඕනේ. මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය අදිෂ්ඨානය කරගෙන වස විසෙන් තොර ආහාර වේලක් නිෂ්පාදනය කිරීමේ අරමුණ ඇතුව මේ කරපු කාර්යයට අපේ මුළු මහත් ගොවි ජනතාවගේම ප්‍රණාමය අපි ඔබතුමාට සිහිපත් කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.